ගොඩක් දෙනට මේ දවස්වල තියෙන ප්‍රශ්නේ තමයි ෆෝන් එකෙන් ටයිප් කරලා සාමාන්‍යයෙන් ෆොන්ට් එකකට මාරු කරගන්න එක තමයි ප්‍රශ්නේ. සාමාන්‍යයෙන් සිංහල ෆොන් තියෙනවා FM බිඳුමති DL Paras ඒ වගේ ෆොන් ගොඩක් තියෙනවා. ඒ වගේ ෆොන්ට් එකකට මාරු කරගන්න හැටි තමයි අපි අද කියලා දෙන්න යන්නේ ෆෝන් එකෙන් ටයිප් කරලා. ඕගොල්ලන්ට මුලින්ම කරන්න තියෙන්නේ ඕගොල්ලෝගේ ෆෝන් එකේ නෝට් පෑඩ් එකක් ඇති. ඒ නෝට් පෑඩ් එක හරි නැත්නම් ඕගොල්ලෝ ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා මේ වගේ නෝට් පෑඩ් කියලා සර්ච් කරලා ඕනතරම් නෝට් පෑඩ් තියෙනවා. නෝට් පෑඩ් එකක් මුලින්ම ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ නෝට් පෑඩ් එකට යන්න. මම යනවා මගේ ෆෝන් එකේ තියෙන නෝට් පෑඩ් එකට. ඒ නෝට් පෑඩ් එකට ගිහිල්ලා මොකක් හරි නිව් නෝට් එකක් අරගෙන ඔයාට ඕන දේ ටයිප් කරගන්න. මෙතනින් කීබෝඩ් එකේ සිග්නල් වලට මාරු කරලා මොකක් හරි වාට ඕන දේ, ඒ කියන්නේ වාට ඕන තරම් මෙතන ටයිප් කරගන්න පුළුවන්. ඔතන මෙතන ටයිප් කරලා සේව් කරගන්න. මෙතනින් සේව් කරගන්න. දැන් මල් ළඟ තියෙනවා මෙතන ටයිප් කරලා තියෙන මොකක් හරි එක. අපි දැන් මේ ටයිප් කරගෙන තියෙන අපිට ඕන එක ඔයගොල්ලෝ දැන් කරගන්න ඕනේ මේක ඔයාගේ PC එකට හරි ලැප් එකට හරි දාගන්න. මම දැන් දාගන්න මගේ Bluetooth තරහ මම දාගන්නේ. ඔයගොල්ලන්ට කැමති ක්‍රමයකට දාගන්න පුළුවන් මේක PC එකට. මම මෙතනින් ෂෙයා යනවා. ෂෙයා ගිහිල්ලා ටෙක්ස්ට් එක ටෙස්ට් ගිහිල්ලා මෙතනින් Bluetooth තෝරන්න ඉස්සෙල්ලා මම මගේ PC එකේ Bluetooth ඔන් කරගන්නවා. හරි. දැන් මෙතනින් Bluetooth ගිහිල්ලා ඔයාගේ PC එක තෝරලා මේක සෙන්ඩ් කරන්න. හරි. දැන් මගේ මට ඕන අවශ්‍ය ෆයිල් එක මම PC එකට දාගෙන තින්නේ. හරි. ඔයගොල්ලෝ ඊළඟට කරන්න ඕනේ Google එකට යන්න. Google එකට ගිහිල්ලා සිංහල font converter කියලා ටයිප් කරන්න. මම මේකේ ලින්ක් අන්නම් පළවෙනි කමෙන්ට් එකේ. ඔයගොල්ලෝ එකෙන් යන්න කැලින්ම. හරි, මේ මෙතෙන්ට ගිහිල්ලා මෙන්න මේ software එක තමයි අපි ඩොන් කරගන්න ඕනේ computer එක. මෙතනින් download දෙන්න. download දුන්නට පස්සේ පොඩි වෙලාවක් ඇතුළත මේක download වෙනවා. පොඩි MB ගාණක් තියෙන මේ software එකේ. මේ විදිහට download වෙනවා පෙන්වනවා. මට අවශ්‍ය සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. ඕගොල්ලෝ මේ සොෆ්ට්වෙයාර් එක කෙලින්ම ඉන්ස්ටෝල් කරගන්න. මම දැනටමත් මගේ කම්පියුටරේට ඉන්ස්ටෝල් කරගෙන තින්නේ. මෙන්න මේ විදිහට තමයි ඉන්ස්ටෝල් කරාට පස්සේ පෙන්නන්නේ. හරි, මම දැන් මේකට යනවා. මෙන්න මේ වගේ තමයි සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරලා ඕපන් කරාට පස්සේ පෙන්නන්නේ. දැන් යනවා මම මගේ ෆෝන් එකෙන් ටයිප් කරලා දාගත්ත ටෙක්ස්ට් ෆයිල් එක ළඟට. මන් දාගත්තේ මේකට. ඒක ඕපන් කරන්න. මේක ඕපන් වෙන්නේ කෙලින්ම ආයේ ක්‍රොම් බ්‍රවුසර් එකෙන් තමයි ඕපන් වෙන්නේ. මේක කොපි කරගන්න. මෙහෙම සිලෙක්ට් කරලා කොපි පේස්ට් දීලා කොපි කරගන්නත් පුළුවන්. මම නම් කරන්නේ කන්ට්‍රෝල් එකයි A අකුරයි දීලා ඔක්කොම සිලෙක්ට් කරගෙන කන්ට්‍රෝල් එකයි C අකුරයි දීලා කොපි කරගන්නවා. හරි, දැන් මට අවශ්‍ය දේ මම කොපි කරගත්තා. දැන් ඔයා යන්න ඕනේ අර අපි ඉන්ස්ටෝල් කරගත්ත PC එකට ඉන්ස්ටෝල් කරගත්ත software එකට. software එකට ගිහිල්ලා මෙතන දෙකක් තියෙනවා. සිංග්ලිෂ් උඩ මේ හෙඩ් එකේ තියෙන සිංග්ලිෂ් සහ කන්වර්ටර් කියලා. එතෙන්ට යන්න, මේ දෙවෙනි එකට යන්න. convert කියන එකට යන්න. convert කියන එකට ගිහිල්ලා ඔයා අර copy කරගත්ත එක control එකයි V අකුරයි දීලා copy කරගන්න. හරි, දැන් මෙන්න මෙතන පල්ලෙහැන් එනවා අපි copy කරගත්ත එක. ඒක ඔයාට මෙතනින් කොපි කරගන්න පුළුවන්, නැත්නම් control A දීලා control C දීලා කොපි කරගන්න. මේක කොපි කරගෙන අපිට අවශ්‍ය දැන් මේක word file එකට දාගන්න. දැන් මම word එක open කරනවා වගේ. word එක open කරගෙන මම මෙතනින් මට අවශ්‍ය තැනට control A V අකුරයි දීලා කොපි කරගන්නවා. ඔයගොල්ලෝගේ මෙන්න මේ විදිහට
අකුරු වගේක් ආවලින් ඔයගලන්ට කරන්න තියෙන්නේ මේක සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරලා මෙතනින් ඔයාලට අවශ්‍ය ෆොන්ට් එක තෝරගන්න. ඒ මන් දෙනවා FM බිඳුම තියලා දීපු ගාම මේක කෙලින්ම ඒ ෆොන්ට් එකට කන්වර්ට් වෙනවා. හරි අද කතා කරන්නේ මෙච්චරයි. ඔයගලන්ටත් මේක කරලා බලන්න පුළුවන්. ගොඩක් දෙනට වැදගත් වෙයි හිතනවා මේ වීඩියෝ එක. වීඩියෝ එකට කැමති නම් ඔයගලන්ට මේකෙන් යමක් ලැබුණා නම් subscribe කරලා like එකක් දාලා අපිත් එක්ක දිගටම set වෙන්න කියලා කියනවා. Thank you.